කටුවල් බටු අපේ රටේ ඉබේට වැවෙනවා. නමුත් කටුවල් බටු ඉන්දියාවෙන් ගෙන්නනවා. ඒ වගේම මේ කංසා කියන්නේ ඖෂධයක්. ඒ කංසා වගා කිරීමට අපේ රට බොහොම හොඳයි. ඒ හැදෙන ඒ කංසා බොහොම ඉහළ ප්‍රමිතියකින් තියෙනවා මේ රටේ. හොරෙන් වගා කරන අය ඒවා පොලිසියෙන් ගන්න ඒවා ගිනි තබන. අක්කර 10 15. ඒක බරපතල අපරාධයක්. ඒව රාජසන්ද කළා මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගන්නව නම් ඒක හරි වටිනවනේ. ඉතින් ඒ වගේ මෝඩකම් කරනවා අපේ රටේ. ඉතින් ඒ කංශ වගාවත් ව්‍යාපාරිත කරලා බලපත් ඇතුව එහෙම කරන්න වැඩ පිළිලක් වදනව නම් ඒකත් හරි වටිනවා. ඒ වගේ මේ රට තුල වගා කරන්න පුළුවන් වගා කරන හැකි සියලු ඖෂධ වර්ග. ඖෂධ උයන් හැටියට රට පුරා වගා කරලා ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක ආදායම් මාර්ගයක් වෙනවා. කටුවල් බටු අපේ රටේ ඉබේට වැවෙනවා. නමුත් කටුවල් බටු ඉන්දියාවෙන් ගෙන්නනවා. ඒ වගේම මේ කංශා කියන්නේ ඖෂධයක්. ඒ කංශා වගා කිරීමට අපේ රට බොහොම හොඳයි. ඒ හැදෙන ඒ කංශා බොහොම ඉහළ ප්‍රමිතියකින් තියෙනවා මේ රටේ. හොරෙන් වගා කරන අය ඒවා පොලිසියෙන් ගන්න ඒවා ගිනි තබන. අක්කර 10 15. ඒක බරපතල අපරාධයක්. ඒව රාජසන්ද කළා මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගන්නව නම් ඒක හරි වටිනවනේ. ඉතින් ඒ වගේ මෝඩකම් කරනවා අපේ රටේ. ඉතින් ඒ කංශ වගාවත් ව්‍යාපාරිත කරලා බලපත් ඇතුව එහෙම කරන්න වැඩ පිළිලක් වදනව නම් ඒකත් හරි වටිනවා. ඒ වගේ මේ රට තුල වගා කරන්න පුළුවන් වගා කරන හැකි සියලු ඖෂධ වර්ග. ඖෂධ උයන් හැටියට රට පුරා වගා කරලා ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක ආදායම් මාර්ගයක් වෙනවා. කටුවල් බටු අපේ රටේ ඉබේට වැවෙනවා. නමුත් කටුවල් බටු ඉන්දියාවෙන් ගෙන්නනවා. ඒ වගේම මේ කංසා කියන්නේ ඖෂධයක්. ඒ කංසා වගා කිරීමට අපේ රට බොහොම හොඳයි. ඒ හැදෙන ඒ කංසා බොහොම ඉහළ ප්‍රමිතියකින් තියෙනවා මේ රටේ. හොරෙන් වගා කරන අය ඒවා පොලිසියෙන් ගන්න ඒවා ගිනි තබන. අක්කර 10 15. ඒක බරපතල අපරාධයක්. ඒව රාජසන්ද කළා මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගන්නව නම් ඒක හරි වටිනවනේ. ඉතින් ඒ වගේ මෝඩකම් කරනවා අපේ රටේ. ඉතින් ඒ කංශ වගාවත් ව්‍යාපාරිත කරලා බලපත් ඇතුව එහෙම කරන්න වැඩ පිළිලක් වදනව නම් ඒකත් හරි වටිනවා. ඒ වගේ මේ රට තුල වගා කරන්න පුළුවන් වගා කරන හැකි සියලු ඖෂධ වර්ග. ඖෂධ උයන් හැටියට රට පුරා වගා කරලා ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක ආදායම් මාර්ගයක් වෙනවා.